ඇන්න කළපාර ඔන්න කළුපාර ඔය ඇති ඔය ඇති ඔබ දැන් දාගන්න විසවෙයිද දන්න ඒ මං කීපලක් කෑවද කියලා මම දැන් ඉස්සෙල්ල නයින්න බලන්න අන්න දැන් ආයෙ කනවා හරි කටේ සයිස් තන කෑවා මේ පැත්තෙත් කෑවා තන කෑවා අනිකටත් කෑවනේ අය අනිකට හරි බලන්න ඇති මේ මොකද වෙන්නේ කියලා ඔය ඉන්නේ ඔය නම් මගේ අත කන්නේ කවුද ට්‍රයිගෝනාට කෙනෙක් ඒ කියන්නේ රෑන් මාපිලා කියන කෙනෙක්. ඔතන මාපිලු වර්ග කීප දෙනෙක් ගැන මම කියනවා. මේ හැමෝම ලංකාවෙ ඉන්න මාපිලු ලේ මාපිලා නිදි මාපිලා නාග මාපිලා රෑන් මාපිලා වඳුරෝ වගේ මාපිලු ගොඩක් ඉන්නවා. ඉතින් ඒ හැමෝම සුළු විස කියන කාණ්ඩයට අයිති වෙන්නේ. ඒ කියන්නේ මනුස්ස ජීවිතයකට ආහානියක් කරන්න අවස්ථාවක් නැහැ. හැබැයි සමහර අය ඉන්නවා. ඔය එක එක ආසාත්මකතාව ඉන්න අය සමහර පොඩි ළමයි වගේ අය කෑවත් යම් කිසි ගැටලුවක් වෙන්න පුළුවන්. ඒත් හැබැයි ජීවිත තර්ජනයක් නම් මෙන්න තරම් විශක් නැහැ. ඒගොල්ලොන්ගේ ආහාර අවශ්‍යතාවය සපුර ගන්න තමයි ඒගොල්ලොන්ට සහ ආරක්ෂා වෙන්න තමයි ඒගොල්ලොන්ට ඉතාම සුළු විසක් දීලා තියෙන්නේ. ඉතින් මේකේ තියෙනවම ලේමාපිලෙක් බේර ගන්න එක ගැන එතින් අලුතෙන් ඒකේ ඕඩියෝ දාන දෙයක් නැහැ. ඒකේ තියෙන විස්තරේ මම කියනවා. ඉතින් ඒගොල්ලෝ කලබල කරන්නේ නැතුව හරි පරිස්සමට හැන්ඩල් කරොත් කිසි කරදරයක් නැතුව ඒගොල්ලෝ මුදව ගන්න පුළුවන් සහ ආරක්ෂිතව නිදහස් කරන්න පුළුවන්. ඉතින් මේ ගැන මම අපි ඉස්කෝල විශාල ප්‍රමාණයකට අධ්‍යාපනක වැඩසටහන් කරලා තියෙනවා. ඉතින් ඒකෙත් එක කොටසක් තියෙනවා. එතන පුංචි ළමයි ඉස්කෝල ළමයි ඒගොල්ලෝ අල්ලලා බලනවා. හැබැයි ඒගොල්ලන්ට ආරක්ෂිතව සහ ඒගොල්ලන්ට අපි ආයමත් කියලා දෙනවා. ඒගොල්ලෝ කිසිම දැනුමක් නැතුව ඒගොල්ලෝ ගෙවල් වලදී සත්තු අල්ලන්න එපා කියලා. ඉතින් නිකන් ඉන්න ගමන් මේ වීඩියෝ එක දැම්මේ කැමති කටියට බලන්න පුළුවන් මොනවා හරි දෙයක් එක්කෙනෙක් දෙන්නෙක් හරි මොනවා හරි දෙයක් ගන්නවා නම් ඉතින් මං හිතනවා ඒකෙන් මම මොනවා හරි දෙයක් කරලා තියෙයි කියලා. හරි තා වීඩියෝ ටිකක් තියෙනවා ඉස්සරහට අරන් එන්න. මේ දවස්වල ගොඩක් කාර්ය බහුලයි. ඉතින් නිදහසක් ලැබුණ ගමන් ඉඩයක් ලැබුණ ගමන් අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට වීඩියෝ එකක් අරන් එන්න. ජය වේවා. දෙන්නෙක් ඉන්නවයි ඒ තරඳ මල්ලිත් මේ රිදිලා නම් මනං කෝටු ගහලා තරලා නම් රිදුනොත් තමයි කන්න දැන් අපි වුණත් එහෙමනේ. ඉතින් බය වුණාම අපිත් මොකරි වුණා රිදුනම බය වුණාම එහෙමනේ නැත්තම් කණින්නේ නෑනේ. නෑ පොළඟෙත් වුණත් එහෙම තමයිද? උඹුන් තර්ජනයක් නැත්තම් ඉතින් අවුල නැහැ නේ. ඉතින් උට එන්න ඕනේ ඒකනේ. කින්තුළු මේ පේනා නේ. කින්තුළු ඉන්නවා කියන්නේ නේ. නේ නේ. හරි නේ. තෝරු මුන් කඩනවා. මෙහෙර හපා කන්න නේ නේ. මුන් මෙහෙම ඉන්නවා. ඔහොම ඉඳලා ලේබීලා හැලනේ වුණත් ඉන්නව නැත්තම් මූ දුර්වල වෙනවනේ වයසට යද්දි. හරි කෑම නැතුව හරි ටික තුවාල දුර්වල වෙනවනේ. එතකොට ටික ටික කින්තුළු වැඩි වෙලා මුගේ ලේ ටික මේ වෙලා මේ ලේබීලා මැරෙනවා. හොඳට හයියට ඉන්නකම් අවුලන්නේ මේ මූණ ටිකක් හොඳට ඉන්නවා ටිකක්නේ. මේ දිවෙරියට දාලා යොතලා බලන්න මේ කවුද මේ කියලා. චූටි කෝටු ගෑලක් ගෙන දෙනවා.
මේ කරදර කෙරුවත් මේක අමා අනිවාර්යෙන්ම මාරිනවා. මෙයාලා ගොඩක් කරන්නේ ගොදුරක් ගිල්ලා ඔය අපේ අඩුව පැත්තකට ලයිට් අයිත් ඒක වුණාට තමයි කෑම 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 යන්නේ. දැන් මේ ගන්න ගොදුරු වල ඇට ලෝම නියපොතු හම පිහාටු ඒ වගේ තියෙන ඒවා දිරවන්න ඕනනේ. ඒවට මේගොල්ලොන්ගේ තියෙන ආහාර ජීර්ණ වෙන එන්සයිම හරි විසයි. එතකොට ඒවා දිරවන්න හිමින් හැරේ අපි වගේ විකර කන අය නෙමෙයි. ගන්න පුළුවන් අර පැලිය කලබල කරනවා මේ මේ මේක මේ යන මේ ගොදුරු ආයි වමාරි මේ අපි ස්කෝලකට ගිහිල්ලා පුංචි ළමයි සහ සර්පය අතර තියෙන දුරස් බව නැති කරන එක ඒගොල්ලෝ හිතවල තියෙන බය නැති කරලා සර්පය ගැන හොඳ ආකල්පයක් ඇති කරන එක අවස්ථාවක්. මේ වගේ අවස්ථා ගොඩක් තියෙනවා. විශේෂයෙන්ම කියන්න තියෙනවා මම මේ වීඩියෝ කරන්නේ දැන් ගොඩක් කාර්යබහුල අවස්ථාවක කෑම කාලා ලැබෙන පුංචි ඉඩෙන්. ඉතින් අඩුපාඩු ගොඩක් ඇති සමා වෙන්න කවදා හරි දවසක ලංකාවට ඇවිල්ලා ආයේ ගොඩාක් දේවල් ඔයගොල්ලන්ට ලස්සනට පිළිවෙලට කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. මේ වීඩියෝ එක බලන්නකො මේ ඉන්නේ අපේ ගමේ අය කෙනෙක්. ඉතින් මම දැන් ලංකාවේ නැහැ කියලා නැහැ. ඒ අයියා දැන් සාමාන්‍ය ගෙදරට නැත්නම් අපේ ගම ආසන්නේ ගෙවල් වලට එන සත්තු බේර ගන්නවා සහ නාගමාපිල්ලු වගේ සත්තු ගැන කියලා දෙනවා. මෙහෙම අහිංසක සතෙක් මෙහෙම මෙහෙම මරලා තිබ්බත් එයා අපරාධේ මරන්න එපා මං ඊටියනම් බේර ගන්නවනේ කියලා. ඒ අයියා මේ දැන් වැඩේ කරගෙන යනවා. ඉතින් අපිට පුළුවන් නම් එක්කෙනෙක් හරි දෙන්නෙක් හරි හදන්න නැත්නම් සත්තු මරනවා කියන අදහසෙන් ඉන්න කාට හරි එක්කෙනෙක්ගේ ඔළුවට නෑ පව් මේ සත්තු අහිංසකයි මේගොල්ලෝ මේන්ටත් ජීවත් වෙන අයිතිය දෙන්න ඕන කියලා. ඉතින් ඒක තමයි අපෙන් වෙන්න ඕන. මං හිතන්නේ මම නම් ඒ වගේ ඔළු දාස් ගානක් හදලා තියෙනවා. අපි ඉස්කෝල 100 ගානකට ගිහින් තියෙනවා ඉස්කෝල් ළමයි සහ ඔය මොනවද ප්‍රාදේශීය ලේකම් කාර්යාල පොලිසිය ගොඩාක් අය දැනුවත් කරලා තියෙනවා. ඉතින් මං හිතනවා පෞද්ගලිකව මගෙන් රට සහ පරිසරයට වෙන්න ගොඩාක් දේවල් මම කරලා තියෙනවා. ඉතින් අනිහතමානීව ආඩම්බරයි බලන්නකෝ මේ වීඩියෝ එක. චමින්ද අයියා කිරම චමින්ද දාලා ඊළඟට මේ ටිපිට පස්සේ අන්න හරි හොඳේ අන්න හරි හරියට හරි අයිය අන්න එහෙම ඊට ඉස්සරහට යනකොට අනිත් පැත්තෙන් හෑන්ඩල් කරගත්තා. සුපිරි හොඳේ. ඔය කියන්නේ කියලා දෙන්න දෙයක් නැහැ. සුපිරියටම කරන වැඩේ හොඳේ. බන්න කැතවත් ලිස්සනවත් සේවලවත් අනම මොකවත් නෑ ජමින් දේ දැක්කනේ කම්බිය කුඩින්ද මුගින්නේ කටු කම්බිය මුහිල්ලුන කියලා මත
ඊට පස්සේ ගිහින් ඇබ්‍රල් දෙක කඩුව මේ ඇබ්‍රල් ටික රිලව් වෙයි. මම ගිහිල්ලා මේ එළෙව්වා. ඔය ඉතින් බල්ලා ගිහිල්ලා වර පොහොන් ටික යටින් ගියා. ඈ. මේ කෑ ගහනුල්ලා. තනි පොල් ගහකට සෙට්ලා මම පෑන්න කොහොම වන්නේ. ඈ. එක ලෙවිත් කෑ ගහනවා. බල්ලා අපෝ මගේ දඟල තින් තින් ගියාම අපෝ ගියා. ඈ. මම පොහොන් ටික තරගම් ගිහින් බලනකොට හරියට කාරට තින් පුර ගියනකොට රිලව්. එහෙම බිල්ලේ මල්. අල්ලගෙන නේ.